පහුගේ අතීතෙට ගියාම වෙඩින් එක මතක් වෙනවද අද දවසේ ආවට පස්සේ ඇත්තටම කියනවා නම් අනුරාධපුර රැස්වෙන වෙඩින් එක කරනවා ලස්සන වීඩියෝස් කරනවා ලස්සන ඩාන්සි කරන හැමදේම කරනවා මම නිකන් කල්පනා කරා දැන් මම බෙදලා අවුරුදු 14යි මගේ 15 වෙනි සංවත්සරේවත් මම කල්පනා කරා අනුරාධගේ වෙඩින් එක වගේ සුන්දරව කරන්න ඕන කියලා අපි එනවා ආයි බඳින්න කියලා අපි එනවා එකෙම්ම ආයි බඳින්න කියලා මම කල්පනා කරා වයිෆ්ගෙන් අහලා අනුෂාගේ වෙඩින් එක කොහමද දැනෙන්නේ අනුෂා කියන්නේ මගේ රංගන ශිල්පියක් නෙමෙයි රංගන ශිල්පි මිතුරෙක් නෙමෙයි අනුෂා කියන්නේ මගේ ජීවිතේ සහෝදරියක් අනුෂා කියන්නේ ඇත්තටම කියනවා නම් මට දැනෙන්නේ හරියට නිකන් මගේ ලොකුවක් වගේ වෙඩින් එකට මම ඇවිල්ලා ඉන්නවා කියලා අනුෂා කියන්නේ මගේ ජීවිතේ මගේ ළඟින්ම ඉන්න මම ආදරය කරන මම වැඩිම ආදරය කරන මගේ වැඩිම संप्रदाय आदर संप्रदाय उत्साह හැම කෙනෙකුටම මම ආදරය කරන්නේ සහෝදරයෙකුට වගේ මට සහ මේ දැන් මට ඔයා මගේ සහෝදරිය අනිවාර්යෙන් ඉතින් අපිට මගේ සහෝදරියට මට කන්නත් දා ගන්න බැයි නම් වැඩක් නැහැ නේ මගේ දැන් ලංකාවේ වැඩිම සත්‍යද හූ කියන දන්න දෙන්න අපි දෙන්න අනිවාර්යෙන් channel c එක තියෙන හිතවත්කම මේ ප්‍රේක්ෂක ජනතාවට මොනවද කියන්න තියෙන්නේ අද දවසේ අයිස් කියන දේ ඒ කියන්නේ අයිස් කියන්නේ මේ නරක අයිස් නෙමෙයි අයිස් කැට අයිස් කැට කියන දේ කූල් කියන දේ කිසිම දෙයක් ගාව ගත්තවත් නැහැ මොකද හේතුව channel c වෙනුවෙන්මයි channel c එකේ voicing එකට එන්න voice එක අවුල් නොවී තියාගන්න රෙකෝඩින් නැතිව channel c එකේම ඒ නිසා අද දවසෙත් අයිස් කැට ගාව ගත්තවත් නැහැ මොකද ඒ channel c කියන්නේ මගේ ජීවිතේ මම බොහොම ආදරය කරන channel එකක් ලංකාවේ සංගීතමය නාලිකාව එකම නාලිකාව channel c channel c තීරකම් ලංකාවේ ආදරණීය අලුතෙන් බිහි වෙන પરම්පරාවකට බය වෙන්න දෙයක් නැහැ මොකද හේතුව ඔබ හෙට පිපෙන හතු මලක් නම් ඔබේ ඒ හතු මල ලංකාවේ පුදුවාලා ලස්සන වීදුවාලා ජනප්‍රිය කරන්නේ channel c පමණයි ජය වේවා මේ දැන් අලුතෙන් ඉන්න කලාකරුවෙක් නම් ඔබට ඉන්නේ channel c පමණයි මේද ඔයා මොකද කාර් එකට වෙලා ෆෝන් එකේ කරන්නේ අනේ නෑ අනේ මම මේ පාළුවෙන් තනියම ඉන්න වෙලාවට 23:11 ගේම් එක ප්ලේ කරනවා එක මාර ගේම් එකක් අනේ අපේ දැනුමත් වැඩි වෙනවා වගේ මාර තෑගි හම්බ වෙනවානේ මං කියනවට කෝල් කරලා බලන්නකෝ 23:11ට දැන්ම ඔබේ ජංගම දුරකථනයෙන් 23:11ට කෝල් එකක් ගන්න